නිරෝගී මත්ව සිහින් සිරුරකට හිමිකම් කියනවා කියනකොටම මොකද්ද මතක් වෙන නිෂ්පාදනය? ඒ නිෂ්පාදනය තමයි නයිව් ග්‍රීන් නිෂ්පාදනය. ඔබේ සිරුර සිහින් කරන්නට ඔබ විවිධ උත්සාහයන් දරලා ඇති. සමහරක් වෙලාවට ඒ උත්සාහයන් තුළින් ඔබ සිහින් සිරුරකට හිමිකම් කියලත් ඇති. නමුත් කල්පනා කරලා බලන්න නිරෝගී මත්ව සිහින් සිරුරකට ඔබ හිමිකම් කියලා තියෙන්නේ කියලා. ඉතින් අදත් නයිව් ග්‍රීන් නිෂ්පාදන පෙළහරහා නිරෝගීව සිහින් සිරුරක් ලබා ගන්න ක්‍රමයේ පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙයි. කැඳවාගෙන තියෙනවා වෛද්‍යවරුන් දෙපළක් බටහිර වෛද්‍ය චතුරි සෙනවිරත්න සමගින් බටහිර වෛද්‍ය තරිඳු කරුණාරත්න. අයිබෝන් සුබදාසනක් දෙපළට. අයිබෝන් සුබදාසන. චතුරි වෛද්‍යතුමිනේ අපිට කියන්නකෝ දැන් බොහෝ වෙලාවට සිරුර නිරෝගීමත් නොවි කෙට්ටු වෙන්නේ ඩයට් කිරීම තුළින්. නයිව් ග්‍රීන් තුළින් සිදුවන්නේ ඩයට් කිරීමට පෙළඹවීමක් නෙවෙයිද? ඇතරම ආයේෂා මේ නිෂ්පාදනයේ තියෙනවා ඉතාමත්ම සරල ප්‍රබල සංගටක තුනක්. ඒ සංගටක තුන ගැන මම මතක් කරොත් ඒ සංගටක තුනේ තමයි ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක, ඒ වගේම විටමින් C සහ කිටෝසාන් කියන්නේ. ආහාර අපි කෙනෙක්ට කෙට්ටු වෙන්න ඕන නම් ආහාර පාලනය කළ යුතුමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ බර අඩු වෙන්න ආහාර පාලනය කියන එක ඉතාමත්ම වැදගත්. කවුරු කෙනෙක් ඉන්නවා නම් ආහාර පාලනයක් කරන්නේ නැතුව අපිට කෙට්ටු වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒක ප්‍රායෝගික දෙයක් කියලා. ඒක කරන්න හැරිම අමාරුයි. අපි ව්‍යායාම කරපු කෙනෙක් වුණත් එයාගේ ශරීරයේ බර අඩු කරගන්න සහ හැඩය පවත්වාගෙන යන්න ආහාර පාලනයක් කළ යුතු වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් අපි වේදාංගන ශක්තිය ප්‍රමාණයට වඩා ඉතාමත් විශාල පරිභෝජනයක් කරනවා. එතෙම නිසා ආහාර පාලනය කිරීම තුළින් අපිට ඉතාමත්ම ඉක්මනට බර අඩු කරගන්න පුළුවන්. හැබැයි බර අඩු කරගැනීමේ ක්‍රියාවලිය හුඟක්ම වෙලාවට ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාවලියක්. අපි හරි කැමැත්තෙන් ඉන්න දෙයක්, අපි ආහාර ගන්න කැමැති, අපිට බඩගිනි දැනෙනවා, නමුත් අපි නොකා ඉන්නවා කියන එක අමාරුයි. එහෙම වෙනකොට කරන්නේ අපි හුඟක් වෙලාවට එක වේලක් කන්නේ නැතුව හිටියොත් අපි ඊළඟ වේලේ අර කලින් කාපු නැති එකත් මතක් කරලා හුඟක් කනවා. ඉතින් මේක ඉතාමත්ම ශරීරයට හානිකරයි. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කිසිලෙසකටම අත් වෙන්නේ නැහැ. මේ නිෂ්පාදනයේ තියෙන කිටෝසාන් කියන සංකටකය තන්තු විශේෂයක්. එම තන්තු විශේෂය ඔබේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ ආමාශයේදී එම තන්තු විශේෂ ජලය අවශෝෂණය වෙලා විස්තරණය වෙනවා. ඒ වගේම ඒ හරහා ඔබේ ආමාශයට පිරිච්ච ස්වභාවයක් අරන් දෙනවා. එම නිසා සැරින් සැරේ බඩගිනි ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ආහාර රුචියක් නැහැ. ඔබට කන්න ඌමනා නැත්තන් නොකා ඉන්නක ලේසියනේ. ඉතින් ඒ නිසා මේ සංගටකයෙන් කරන්න ඔබට කන්න තියෙන ඌමනාව අඩු කරන එක. එතකොට ඔබ වේලක් අඩුවෙන් ප්‍රමාණයක් කෑව කියලා ඊළඟ වෙල ඔබට ගොඩාක් කන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම අනිත් සංගටක දෙක ගත්තොත් එහෙම ඒ සංගටක දෙකෙන් වෙන්නේ විටමින් C ප්‍රතිඔක්සිහාරකයක් විදිහට වැඩ කරනවා. ඒ වගේම ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරනවා. අපි මම හිතන්නේ ඒ සංගටක දෙකෙන් අපි තව විස්තර කරලා කතා කරමු. විශේෂ එම ආහාර පාලට උදව් වෙන සංගටකයේ තමයි මෙහි තියෙන කිටෝසන් කියන ස්වභාවික තන්තු විශේෂය. තරිඳු වෛද්‍යතුමනි අපිට පැහැදිලි කරන්න මේ ඇත්තටම නයිව් ග්‍රීන් ලබා ගැනීමදී සිදුවන්නේ කෑම පාලනය වීමක්ද? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ නිෂ්පාදනයේ අවශ්‍ය මූලද්‍රව්‍ය තියෙන දේවල් පිළිබඳ ડોક્ટર චතුරි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. මේකේ තියෙන සංගතක තමයි බෙහෙම වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා අපි ආහාර පාලනයකට යම් නැතුව අපේ ශරීරයේ බඩ බර ප්‍රමාණය අඩු කර ගැනීම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවේ. ඒක ඇත්තටම කරන්න අපහසුද? ඒ වගේම තමයි අපි දන්නවා විශේෂයෙන්ම මේ ශරීරයේ ස්කන්ධය වැඩි කෙනෙක් ශරීර ස්කන්ධ දර්ශකයේ ගොඩක් වැඩි කෙනෙක්ට මේ ආහාර පාලනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ වගේ කෙනෙක්ට අනිවාර්යෙන් ආහාර පාලනය වගේම මේ පාලනය වැදගත් වෙනවා. එතකොට මේ දැන් ડોક્ટર චතුරි සඳහන් කරා වගේ මේ මේකේ තියෙන සංගටකයක් වන මේ තන්තුමේ සංගටයෙන්ම අපින් විටින් විට ඇති වෙන බඩගින්න වගේම අපේ ආමාශයේ ප්‍රසාරණය කිරීම මගින් අපි ගන්න ආහාර ප්‍රමාණය පාලනය වෙනවා. ඒ කියන්නේ කෙනෙක් සම්ප්‍රමාණයක් බෙදාගත්තොත් එයාට ඒ ප්‍රමාණයම ආහාරයට ගන්න බෑ ඒ ප්‍රසාරණය වීම නිසා. හරි, සුපුරුදු විදිහටම මේ ගැටළු පාරිභෝගික ගැටළු වලට තමයි අපි යොමු වෙන්නේ, සූදානම් වෙන්නේ. මේ වෛද්‍යතුමිය චතුරි වෛද්‍යතුමියගෙන් තමයි මේ අපි යොමු කරන්නේ. නාත්තණ්ඩියෙන් රජිනා සෞමනී මෙන්න මේ විදිහට අහන වෛද්‍යතුමිනේ. මම නයිව් ග්‍රීන් දවසට දෙකක් උදේ සහ දවල් කෑමට පසු අරගත්තා. මාස දෙකක්. කිසිම වෙනසක් නැහැ කියලා. මේක ඇය චෝදනාවක් ලෙසින් කියන්නේ. සාමාන්‍යයෙන් නයිව් ග්‍රීන් භාවිතා කරන ගත්ත ගම භාවිතා කරන මුල්ලවදීදීම ආහාර රුචිය අඩුවීම අපිට මුලින්ම දැක ගන්න පුළුවන් පළවෙනිම ලක්ෂණය. ඉතින් ආහාර රුචිය අඩු වෙන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරුයි. ආහාර රුචිය අඩු වෙන එක තමයි පළවෙනිම දකින්න හම්බෙන්නේ. හැබැයි පරිවෘත්තීය වේගයේ වැඩිවීම මේ වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. නමුත් ඒ වගේ ප්‍රතිඵල දකින්න හම්බෙන්නේ පොඩක් පරක්කු වෙලා. අපිට කලින්ම අපිට වෙනසක් වෙනවා විදිහට කලින්ම ටැබ්ලට් එක කැප්සියුල් එක පාවිච්චි කරපු ගමන්ම දකින්න හම්බෙන ලක්ෂණය තමයි ආහාර රුචිය අඩු වීම. ඉතින්
ටිකක් ඉවසලා ඉන්න කියන උත්තරේ තමයි මම නම් දෙන්නේ. හුඟක් වෙලාවට ඇයට තේරෙනවා ඇති ආහාර රුචිය අඩු වීමක් කියලා. නමුත් බරතාම අඩු වෙලා නැතුව ඇති. මාස දෙකක් ගත වෙලා තිබෙනවා. අපි මම හිතන්නේ සාමාන්‍යයෙන් මාස දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ කාලයක්. සාමාන්‍යයෙන් මාසයක් විතර යනකොට ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. මම හිතන්නේ මේ ගැටලුව යොමු කරලා තිබෙන පාරිභෝගිකාවත් සමග මම හිතන්නේ මේ ගැටලුව මීටර පොඩ්ඩක් විස්තර සහිත විය යුතුයි කියලායි මම හිතන්නේ. ආහාර රටා වෙනස් වුණාද නැත්නම් ආහාර රටා කිසි වෙනසක් වුණෙත් නැද්ද? ඒ කියන්නේ අපි හැම මේකෙන් බලාපොරොත්තු වෙන අරමුණ එකක්වත් මිෂ්ට වුණ නැද්ද කියන කාරණය මට දැනගැනීමට අවශ්‍යයි. ඒක හින්දා මම හිතනවා මේ පිළිතුර මේ ගැටලුව මීටර පොඩ්ඩක් සවිස්තරාත්මක වුණා නම් අපිට පොඩ්ඩක් ගැටලුව ඇත්තර මොකද්ද කියන කඳුර ගන්න පුළුවන්. නමුත් මම මේ පාරිභෝගිකාවෙන් ඉඳලා ඉන්නවා තව පොඩ්ඩක් භාවිත කරලා බලන්න. එහෙම ලැබුණ නැත්නම් මේ අපිට පුළුවන් ඔබව සම්බන්ධ කරගන්න අපේ දුරකථන අංශය ඔස්සේ අපේ ආයුෆාම ආයතනයේ. අපි පොඩක් විස්තර විදිහට කතා කරලා බලමු මොකක්ද වෙලා තියෙන ගැටලුව කියන එක. ඔව් එහෙමනම් සුපුරුදු ලෙස මම මතක් කරන්නම් නයිවිග්‍රීන් නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගැනීමට දුරකථන අංකය සහ ලිපින 0777-10-37-97-0777-399-15-65 ලිපිනය මතක් කරන්නම් ආයුෆාමය නියුට්‍රා පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුරු කියන ලිපිනය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමනි මේ වත්සලා කැලණේ ඉඳලා මේ ගැටලුව යොමු කරන්නේ නයිව් ග්‍රීන් බොන ගමන් ජිම් එකකටත් යන්න ඕනේද කියලා අහනවා. ඉතාමත් ගොඩක් දිනට මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද ගොඩක් අය මේ වගේ නිෂ්පාදනය පාවිච්චි කරලා ඊට පස්සේ ඒකෙන් අර මතයක් තියෙනවා මේ වගේ දෙයක් නැතුව මේක අඩු කරන්න බැයිද කියන එක. ඒ කියන්නේ අපි හිතනවා ජිම් එකට යනවා, එහෙම නැත්නම් ව්‍යායාම් ක්‍රියාවලියකට භාජන වෙනවා. ඒක අත්‍යවශ්‍ය වෙන පිටසක් ඉන්නවා. අපි දන්නවා ගොඩක්ම BMI ශරීර ස්කන්ධ දර්ශක එහෙම නැත්නම් BMI අගය ගොඩක් වැඩි කෙනෙක්. ඒ කියන්නේ 28ක් 30ට වඩා වැඩි කෙනෙක්ට එයාගේ අවශෝෂිත මේදය දහනය කිරීමට අත්‍යවශ්‍යම වැදගත් වෙනවා. මේ ව්‍යායාම් ක්‍රියාවලියකට භාජනය වීම, එහෙම නැත්නම් ජිම් එකට යන එක. එතකොට මේ මහත්මේ ප්‍රශ්නේදී ඉදිරිපත් වෙන්නේ නැහැ ඇගේ බර කුපමණ ප්‍රමාණයක්ද සහ ඇගේ ශරීර ස්කන්ධ දර්ශකයේ ප්‍රමාණය ඇය සඳහන් කරලා නැහැ. නමුත් අපි මේ නිෂ්පාදනය ගැන කතා කරොත් මේකෙදි ප්‍රධාන වශයෙන් ප්‍රධාන ක්‍රියාවලිය දෙකක් වෙනවා. ඒක තමයි මේ නිෂ්පාදනයේ ප්‍රධානම වැදගත්කම. එකක් තමයි අපේ කලින් සඳහන් කරා වගේ අපේ ආහාර රුචිය අඩු කරන එක. ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි දැන් තියෙන බර අපිට අඩු කරගන්න පුළුවන්. ඒත් මේ තැම්පත් බර කොහොමද අඩු කරගන්නේ කියලා. මේකෙදි වෙන්නේ අපේ තැම්පත් මේදය වගේම අපි ආහාරයේදී ලබා ගන්න ඒ ආහාර කොටස්වල අඩංගු මේදයත් සම්පූර්ණයෙන්ම බහිස්රාවය මගින් ඉවත් වෙලා යනවා. ඒක එතකොට මේකෙදි විශේෂත්වයේ වarne තැම්පත් මේදිය වගේම අපි ආහාරයේ තියෙන මේදියත් සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. එතකොට සාමාන්‍ය බර කියන්නේ 28කට වඩා BMI යගේ 28කට වඩා අඩු කෙනෙක්ගේ ජිම් එකකට එහෙම නැත්නම් ව්‍යායාම ක්‍රියාවලියට භාජනය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා වැඩි ශරීර ස්කන්ධ දර්ශකයක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ එහෙම නැත්නම් ෆැටි ලිවර් ඒ වගේ තියෙන කෙනෙක්ට අනිවාර්යෙන් යෝග්‍ය වෙනවා මේ ව්‍යායාම ක්‍රියාවලියකට භාජනය වෙන්න. හරි මෙලනි උත්තරා කෑගල් ඉඳලා තමයි වෛද්‍යතුමියට යොමු කරලා තියෙන මේ ගැටලුව. අනේ වෛද්‍යතුමියනේ මම තාම පාසල් යනවා. මගේ යුනිෆෝම් එක ළඟ රැලි තිබෙන ස්කර්ට් එකක් මම අඳින්නේ. තවත් මහත පාටයි එතකොට මම. නයිව් ග්‍රීන් අපිට ගන්න බැරිද? මම උසස් පෙළ හදාරනවා. උසස් පෙළ හදාරන ශිෂ්‍යාවක් කියනවා මම හිතන්නේ 18-19 වයස් කාණ්ඩවල තරුණියක්. මම මේ වගේ ශිෂ්‍යාවකට නම් හිතන්නේ ඔබ පෝෂණ අතිරේකයකට යනු යුතු නැහැ. පොඩක් ශරීර ක්‍රියාකාරකම් වැඩි කරගන්න. ඒ ශරීර ක්‍රියාකාරකම් වැඩි කරාට පස්සෙත් ඔබට හිතෙනවා නම් ඔබේ බර අඩු වුණා කියලා. එතකොට ඔබට පුළුවන් පෝෂණ අතිරේකයක් හරහා ගිහිල්ලා, ඒ කියන්නේ මෙම නයිව් ග්‍රීන් පෝෂණ අතිරේකය භාවිත කරලා ප්‍රතිඵලත් විඳින්න. නයිව් ග්‍රීන් නිෂ්පාදනය වයස් භේදයකින් තොරව භාවිත කරන්න පුළුවන්. එහි 100%ක්ම තියෙන ස්වභාවික සංගතක. නමුත් අය තම පාසල යන වයසේ තරුණියක් ඉන්න මම හිතනවා ගොඩක් බර වැඩි නම් මේ වයසේ තරුණියකට ඒක ටිකක් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක්. ડોક્ટર තරින්දු සඳහන් කරා BMI එක නැත්නම් බොඩි මාස් ඉන්ඩෙක්ස් එක කොහොමද බලන්නේ කිය මේ කොහොමද ඒක වැදගත්කම කියන එක. මතක් කරන්නම් කොහොමද කෙනෙක්ගේ බොඩි මාස් ඉන්ඩෙක්ස් එක බලාගන්න කියන එක. අපි හැමෝටම පුළුවන් අපේ BMI අගය බලාගන්න. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඔබේ උස සෙන්ටිමීටර් මීටර් බවට පරිවර්තනය කරලා එහි වර්ගයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් මීටර් වල වර්ගයෙන් බෙදන්න ඕනේ. ඒතර තමයි ඔබට ඔබේ BMI අගය ලැබෙන්නේ. ඔබ පවත්වාගෙන යා යුත්තේ BMI අගය 18-22 ඔබ අවම වශයෙන් 24ට වඩා අඩුවෙන් BMI අගය පවත්වාගත යුතුයි. ඉතින් මම මේ තරුණියට ආරාධනා කරනවා
ඉනිෆෝම් එකට ඇඟපේන විදිය නෙමෙයි. ඔය පොඩක ඔබේ BMI අගේ බලන්න. BMI අගේ 24ට වඩා වැඩි නම් එහෙනම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ වහම ක්‍රියාත්මක වෙන්න ඕනේ අවුරුදු 19ක ළමයෙක්ට BMI අගේ 24ට වැඩි කියන ගැටලුවක්. ඒ කියන්නේ ස්ථූලතාවයට යන්න තියෙන ප්‍රශ්නේ ඉතාමත්ම වැඩි. ඒ නිසා ඒක ඇඟේ මං හිතන්නේ ලස්සනට පේන එක නෙමෙයි මෙතන සෞඛ්‍යමය ගැටලුවක් තිබෙනවා අවුරුදු 19ක ගෑනු ළමයෙක් නිසා. එම නිසා ඔබ BMI අගේම ඉන්න BMI අද 22-24ට වඩා වැඩියෙන්ද වෙනවා නම් ඔබ වහම ව්‍යායාමයක ක්‍රීඩාවක නිරත විය යුතුයි පාසලෙන් දරුවෙක් නිසා. ඒත් හරිය නැත්නම් අපි වෛද්‍ය පොලිස් මත මේ නිෂ්පාදනයට යොමු වෙමු. හරි. චන්දිමා රාමනායක ඉබ්බාගම ප්‍රදේශයේ ඉඳලා තමයි මේ ගැටලුව යොමු කරන්නේ. මම දැන් මාස 6ක් තිස්සේ නයිව් ග්‍රීන් අරන් සෑහෙන්න සිරුර හැඩ කරගෙනලු ඉන්නේ. මට මේක තව ගන්න මගේ මහත්තයා ඉඩ දෙන්නේ නැහැ. අතුරු ආබාධයක් ඒවි කියලා. වෛද්‍යතුමනි අපි දන්නවා මේ නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන්ම අපි කලනු සඳහන් කරපු දෙයක් තමයි අතුරු ආබාධයෙන් නැහැ. ඒකින් තමයි මේකේ අර සංඝටක වලින් සහ ඒකේ තියෙන මේ පරීක්ෂණාත්මක හොයාගෙන තියෙනවා ඒකේ කිසිම අතුරු ආබාධයක් එන්නේ නැති කියන එක. එතකොට මේ වගේ දීර්ඝකාලීන ඇත්තටම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ප්‍රධාන වශයෙන් මේකේ කිටෝසාන් මගින් අපේ ආහාර මේ රටාව ඒ විදිහට පරිවර්තනය කරනවා. එතකොට අපි අර කාලයත් එසේ උපරිම මාසයක් මාස දෙකක් ගත්තාම අපේ ආමාශය කෙටිවීම මගින් අර අපි කන ප්‍රමාණය ඉතාමත් අඩු වෙනවා. එතකොට මේක පුරුද්දක් විදිහට අපි පාලනය කරන් ගියන් පස්සේ අපිට ආයේ දිගටම ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් කෙනෙක් තිබුණොත් මේ තව බර අඩු කරගන්න ඕන කියලා එහෙම ගත්තා කියලා ශරීරයට කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ සහ ඒ පිළිබඳව සනාථ කරලා තියෙනවා සහ වෛද්‍ය නිගමයන් තියෙනවා නියමයන් තියෙනවා මෙහෙම මේ දීර්ඝකාලීනව එහෙම ආසාද මේ යම්කිසි අතුරු ආබාධයක් එන්නේ නැති කියන එකට. හරි. නිරෝගීව සිහින් සිරුරකට හිමිකම් කියන්නට ඔබට මග පාදන නයිව් ග්‍රීන් නිෂ්පාදන පිළිබඳව අපි මෙහෙම කතා කරගෙන යද්දී මේ පණිවිඩෙත් ඔබට මතක් කරන්නට ඕනි. සිරුරේ හැඩය නිසා විලාසිතාවන් තෝරා ගනිද්දී දෙපාරක් හිතන් වෙච්ච කාලයක් මටත් තිබුණා. ඒ දවස්වල සාර විලාසිතා කරද්දී උනත් මේ වගේ විලාසිතා නම් කරන්නේ නැහැ. කැෂුවල් අඳින්න ගියත් ඒ වගේම තමයි. ඇයි පාටිකකට යන්න හදද්දී උනත් හැබැයි නයිව් ග්‍රීන් මගේ ඒ ප්‍රශ්නෙට සතුටුයි. නිරෝගී සිහින් සිරුරකට නයිව් ග්‍රීන් ස්ලිම් වෙන එක දැන් සිම්පල්. ස්ලිම් වෙන එක දැන් සිම්පල්. මතක් කරන්නම් නයිව් ග්‍රීන් නිෂ්පාදන පිරමිඩදී ගැනීමට ඔබට දුරකථන අංකයන් 0777-10-37-97-0777-399-15 ඒ වගේම ලිපිනය මතක් කරන්නම් ආයුෆාමයි නියුට්‍රාපෝතිලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිනය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ගීතාංජලි සෙනවිරත්න මහනුවර ප්‍රදේශයේ ඉඳලා තමයි වැදතුමනි මේ ගැටලුව යොමු කරන්නේ. දරුවෝ ලැබුණාට පස්සේ ඇතිවන තරබාර වීම සඳහා නයිව් ග්‍රීන් උපකාරී වෙනවද? මගේ දරුවන් දෙදෙනා දැන් අවුරුදු 14යි එකෙක් 10යි. ඉතින් ඒතරම් කාලයක් තිබුණ තරබාරුව අඩු වෙයිද කියලා තමයි අහන්නේ. කවුද උත්තර දෙන්නේ? සාමාන්‍යයෙන් දැන් ළමයි දෙනා ගොඩක් ලොකු වෙලානේ. 14යි 10යි නේද වයස් කාණ්ඩ දෙක. සාමාන්‍යයෙන් හැම කාන්තාවක්ම වගේ දරුවගේ ප්‍රසූතියෙන් පස්සේ ස්වභාවිකව මහත්වීමකට ලක් වෙනවා. හුඟක් අපි ආහාර ගන්න දරුවට කිරි දෙන හින්දා ඒ වගේම ශරීරයේ තියෙන හෝමෝන විපර්යාසයන් නිසා මේ කාලය වෙන්න ටිකක් මහත වැඩි වෙනවා. නමුත් දැන් අවුරුදු 10කුත් ගිහිලා දැන් මේ තිබෙන්නේ ඔබේ දරුවගේ ප්‍රසූතියත් එක්ක ඇතිවෙච්ච බර වැඩි වීම නෙමෙයි. මම හිතන්නේ දැන් ඔබගේ ආහාර රටාව සහ ඔබේ ව්‍යායාම අධිකම කියන්නේ මේ ගැටලුවට පිළියමක් විදිහට අනිවාර්යයෙන්ම ඔබට නිෂ්පාදනය භාවිත කරන්න පුළුවන්. නිෂ්පාදනය හරහා ඔබේ අපි කතා කරපු කිටෝසන් සංගටකයෙන් ඔබට පුළුවන් ආහාර රුචිය අඩු කරගන්න ඒ වගේම පරිවෘත්ති වේගය වැඩි කරලා ශරීරයේ මේද දහනය ඉක්මන් කරගන්න පුළුවන්. ඔබට මේ අන්තර්ගත ග්‍රීන් ට්‍රී එක්ස්ට්‍රැක්ට් එක තියෙන නිසා ඒ වගේම විටමින් C සංගටකයේ තියෙන හින්දා ප්‍රතිඔක්සිහාරක වැඩි. එම නිසා ඔක්සිහාරක කියන්නේ ශරීරයේ අපි ඔක්සිඩන්ස් හැදෙනවා කියලා කියනවා. ශරීරයේ මේද දහනය අක්‍රමවත් විදිහට සිදු වෙනකොට වැඩිපුර ඔක්සිඩන්ස් හැදෙනවා. ශරීරයට ඉතාමත් හානිකරයි ඒක. ඒ වගේ සමේ වර්ණය දුර්වර්ණ වීම ඒ වගේම ඔබේ සමරැලි වැටීම ඒ වගේම මලානික පෙනුම ඇතිවීම නිරෝගී බවට හොඟාක් හානි කරන දෙයක් තමයි ඔක්සිඩන්ස් ඇතිවීම. ඉතින් එයට ප්‍රතිචාරයක් විදිහට තමයි මේ ඇන්ටිඔක්සිඩන්ස් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා ඔබට සමබර ප්‍රතිකාරයක් මෙම පෝෂණ අතිරේකය හරහා ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දැනටමත් ප්‍රමාදවත් බොහොම ඉක්මනට ලබා ගත්තොත් හොඳයි. මේ අවුරුදු 10ක් 12ක් බලාගෙන ඉන්න ඕනේ බර අඩු වෙනකන් දරුවෙක් ලැබුණාට පස්සේ.
මහිතන ඒ ප්‍රශ්නයට තවත් අපි ප්‍රශ්නයක් එකතු කර තින් එහෙම දැන් ගීතාංජලට දරුව ලැබුණාට පස්සේනේ මේ තරබාර බව ඇති වෙලා තියෙන ගංගානි සේනානිත් ගම්පහින් මේ ගැටලුව එවලා කියනවා. ඇයි කියනවා දැන් ඇගේ වෛද්‍යවරු ඇගේ දරුවන් ලැබීමේ ප්‍රමාදයට හේතුව තරබාරුව ලෙස සඳහන් කරලා තියෙනවලු. ඒ නිසා ඒ තරබාර බව ඉවත් කර ගැනීමට නයිව් ග්‍රීන් වලින් අහිතකර ප්‍රතිවිපාකයන් හටගනීද කියලා අහනවා. කවුද? සාමාන්‍ය හුඟක් තරබාරු ගහන ළමයින්ට මම අර කතා කරේ කලින් අපි අවුරුදු 19 ගියන ළමයෙක් අපිට අපිට කතා කරලා තිබ්බා. ඒ වයස් ේදයක් නැහැ ගැහැණු ළමයි කාන්තාවකගේ බර වැඩි වෙනවා කියන්නේ ශරීරයේ මේද ප්‍රමාණය වැඩි වෙනකොට ඔබේ ශරීරයේ අනිවාර්යයෙන්ම හෝමෝන විපර්යාසයන් සිද්ධ වෙනවා. මොකද ශරීරයට අවශ්‍ය කරන විශේෂයෙන්ම ඊස්ට්‍රොජන් හෝමෝන වල ප්‍රධාන මූලික අමුද්‍රව්‍ය වෙන්නේ කොලෙස්ටරෝල්. ඉතින් එම නිසා හුඟක් වෙලාවට පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය ඇති වෙනවා විවාහ වෙලා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න තරුණ වයසේ කාන්තාවන්ට. මේක වෙන්නේ ශරීරයේ ඉතාමත් වැඩි මේද කොටස් බිම නිසා වැඩිපුර හෝමෝන නිෂ්පාද වෙනවා. මොකද හෝමෝනේ හදන්න ඕන කරන මූලික අමුද්‍රව්‍ය ශරීරයේ අතිරික්තයක් තියෙනවා. එම නිසා වැඩිපුර හෝමෝන නිෂ්පාදනයක් වෙනවා. එම නිසා අපි හුඟක් දකින විශාල ප්‍රවණතාවයක් තියෙනවා තරුණ ගෑනු ළමයි බැඳර පස්සේ ළමයි ළමයි හම්බෙන්නේ නැහැ. විශාලම බලපාන ප්‍රධානම හේතුව තියෙන්නේ මේ තරබාරුකම නිසා ඇතිවෙච්ච පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් කියන එම සංකූලතාවය. එම නිසා ඔබට දරුවෙක් බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබේ BMI දර්ශකයේ ඔබේ බර 28ට වඩා වැඩි නම් කරුණාකරලා ඔබේ ශරීරයේ බර අඩු කරගන්න. ඒ සඳහා පෝෂණ අතිරේකයක් භාවිත කරන ආහාර පාලනය කරන ව්‍යායාම කරන්න. මොකද විවාහයට සූදානම් වීමේදී අනිවාර්යෙන් ඔබේ බර අඩු වෙන්න ඕනේ ඔබේ සුන්දරතාවය ගැන හිතලා විතරක් නෙමෙයි ඔබේ දරුවන් ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම හුඟක් වෙලාවට සමහර දරුවන් නැලැබී නිසරු තත්වයට පත් වෙනවා. ඉතාමත්ම බර වැඩි නා. එම නිසා ඒ වගේ අයට අපිට නිර්දේශ කරන්න පුළුවන් මේ නිෂ්පාදනය බර අඩු කර ගැනීම සඳහා. වසන්ත පානදුර ඉඳලා ගැටලෝ යොමු කරලා තියෙනවා. මේ වර්තමානයේ අපිට පිළිතුරු ලබා දෙන්න. හර්නියා දෙපාරක් ආවලු. සත්කමකින් ඉවත් කළා දෙපාරම. උදරයේ විශාල වීම පාලනය කර ගැනීමට අවශ්‍යයි. නැවතීම වළක්වා ගැනීමට නයිව් ග්‍රීන් උපකාරී වේවිද කියලා අහනවා. අපි දන්නවා හර්නියා කියලා කියන්නේ මේ උදරයේ පීඩන නිසා ඇති වෙන දෙයක්. එතකොට මේ හර්නියා වගේ දෙයකදී ඒ මහත්මයා සඳහන් කරලා තියෙන දෙවරක් ශල්‍යකර්මයට භාජනය කරන වෙලා තියෙනවා. එතකොට මේකෙදී ඇත්තටම එයාගේ බර තව ටිකක් දොරටත් වැඩිවීම සිද්ධ වුණොත් නැවත හර්නියා තත්ත්වයක් ඇතිවීමට, එහෙම නැත්නම් මේ උදරයේ පීඩනයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. එහෙම පීඩනය ඇතිවීම මගින් නැවත වරක් හර්නියා තත්ත්වයකට ඒ මහත්මයා ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ තියෙන මේ හර්නියා ශල්‍යකර්මෙන් පස්සේ ඇතිවෙන මේ වේදනාව, මේ බර අඩු කර ගැනීමෙන් පමණක් තමයි ඒ වේදනාව යම් ප්‍රමාණයක සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මහත්මයා වෙනම අපි හිතුවත් ජිම් එකකට යනවා, එහෙම නැත්නම් ව්‍යායාම් කිරීම කිසිසේත් සුදුසු නැහැ. උපරිම අවුරුද්දක් අවුරුදු දෙකක් යන කාලයක්. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ හර්නියා විතරක් නෙමෙයි, ඒ උදරය මේ සම්බන්ධ ඕනම ශල්‍ය කර්මයක් කරන කෙනෙකුට ව්‍යායාම් නොකර මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කිරීම මගින් ආහාර පාලනය කිරීමෙන් බර අඩු කර ගැනීම වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම ශල්‍ය කර්මයක් කරාට පස්සේ මොළයම් මේ ශල්‍ය කර්මයක් කරාට පස්සෙත් ඒ කාලයක් තුළ ව්‍යායාම් වගේ ඒ වගේ ක්‍රියාවලිය වල යෙදීම නවත්තන්න ඕනේ. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට අත්‍ය වශයෙන් වැදගත් වෙන මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කිරීම. ඒ වගේම තමයි නයිව් ග්‍රීන් වලට සහභාගී වෙන බටහිර වෛද්‍යවරුන්ට ජීවනී කාංචන මාලා වරකා පුලෙන් විශේෂ ස්තුතියක් පුද කරලා තියෙනවා. කුමන නිෂ්පාදනය වෙනුවෙන් මොන වෛද්‍යවරු ආවත් මේ ලෙස බය නැතුව සෞඛ්‍ය ගැටලු සමග නයිව් ග්‍රීන් නමින්ම නිර්දේශ කරන්නේ ඔබලා පමණක් බවත්, ඒට හේතුව නයිව් ග්‍රීන් හි තිබෙන මේ ආරක්ෂිත බව නිසාම වෙන්න ඇති බවත් ඇය සඳහන් කරනවා. ස්තුතිය අයගේ ස්තුතිය පුද කිරීම සම්බන්ධයෙන්. ඉතින් නයිව් ග්‍රීන් නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිතර තොරතුරු දැන කියා ගැනීමට මතක් කරනම් දුරකථන අංකයන් සහ ලිපිනය නැවතත් 0747-10-37-97-399-15-65 එවැගේම තමයි ආයුෆාමෑන් නියුට්‍රා පුද්දලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර කියන ලිපිනය ඔසේත් අපිට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. වෛද්‍යමින් තව පුංචි කාල වේලාවක් තියෙනවා. අපි නයිව් ග්‍රීන් නිෂ්පාදන පෙළ පිළිබඳව තවදුරටත් යමක් කියමු අපි ප්‍රේක්ෂකයන්ට. ඒෂ සාමාන්‍යයෙන් නයිව් ග්‍රීන් නිෂ්පාදන ගැන තියෙන ප්‍රධාන ගැටලු තමයි අපි ගැටලුව ගැන විස්තර කිරීමක් විදිහට කතා කරොත් එහෙම මේ නිෂ්පාදනය භාවිත කරනකොට ව්‍යායාම කරන්න ඕනේ නැද්ද කියන ගැටලුව. මම හිතන්නේ පිළිතුරට ડોક્ટર තරින්දු පැහැදිලි උත්තරයක් ලබා දුන්නා. මම හිතන්නේ තව එකට උනපූර්ණයක් විදිහට එකතු කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔබ ආහාර පාලනයකින් බලාපොරොත්තු වෙන ශරීරයේ හැඩය පවත්වාගෙන යාම සහ ඔබේ නිරෝගී බවත් පවත්වාගෙන යාම මෙම නිෂ්පාදනය හරහා සිද්ධ වෙනවා. නමුත් අපිට දීර්ඝ කාලීනව ගොඩක් යහපත් ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබ ව්‍යායාම වල නිරත වෙන්න
අඩුම ගානේ දවසට විනාඩි 20ක් එහෙමත් නැත්නම් ඔබ සතියට පැය දෙකක්වත් ව්‍යායාම වල නිරත විය යුතුයි. එයට මම හිතන්නේ ඔබේ ශරීරයේ කෙට්ටුද මහතයිද කියන එක එච්චර වැදගත් කාරණයක් නෙමෙයි. ඔබේ ශරීරයේ බර කුමක් වුවත් ඔබ යම් ව්‍යායාමයක නිරත විය යුතුමයි. ඔබේ හෘදයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන අනාගතයේදී ඒ වගේම පිළිකා රෝග තත්ත්ව විශේෂයෙන්ම ආහාර මාර්ගයේ පිළිකා රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ දේවල් සියල්ලම වළක්වා ගන්න ඔබ මෙම නිෂ්පාදනයත් එක්ක ව්‍යායාම කරොත් ඉතාමත්ම හොඳයි කියන එක තමයි වෛද්‍යවරු විදියට අපේ නිර්දේශය වෙන්නේ. වෛද්‍යවරුන් විදිහට නයිව් ග්‍රේන් පිළිබඳව නිර්දේශය ලබා දෙමින් අපේ කාල වේලාවත් මේ විදිහට අවසන් වෙලා යනවා. බටහිර වෛද්‍ය චතුරි සෙනවිරත්න සමගින් බටහිර වෛද්‍ය තරඳු කරුණරත්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. යළිත් දවසක මුණ ගැහිලා අපි මේ නිෂ්පාදන පෙර පිළිබඳව අපේ පාරිභෝගිකයන්ව දැනුවත් කරමු, ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරමු. ආයිබෝන් සුබදාසක් ප්‍රාර්ථනා කරන දෙදෙනාට. ආයිබෝන් බයෝවීටා රන්මන් පැහැදි සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය.